මේ ඉන්නේ බොරළුයි කැලෑයි. මෙයාල පදින කාර් එක සාමාන්‍ය කාර් එකක් නෙමෙයි. ඉන්ධන විදුලිය අවශ්‍ය නැහැ. කකුල් වලින් තමයි ධාවනය කරන්න තියෙන්නේ. බ්‍රේක් ගහන්නේ යටිපතුල් වලින්. බොරළුගේ කකුල් වලින්ම පේනවනේ බ්‍රේක් වල තරම. තවත් දවසක උදාව. මෙහි හැමදේම වගේ ගල් වලින් තමයි හදලා තියෙන්නේ. උදේ ලෑම් එකත් හරිම අමුතුයි. මේ විදියට හිරුවෙලිය පළිඟු හරහා ලණුවට වැටිලා ලණුව පිච්චිලා ගලක් මෙහෙම ඔළුවට වට්ටගෙන තමයි බොරළු උදේට නැගිටින්නේ. ඊට පස්සේ අලිහොඬ වලින් උදේට නාලා කිඹුල් පැටියෙක්ගෙන් හදපු ටිම එකේ රැවුල කපලා බොරළු වැඩට යන ලෑස්ති වෙනවා. මේ අතරේ විමලා බොරළුට කෑම හදනවා. ඩයිනෝසර් පිටරයක් තමයි හදන්න යන්නේ. බොරළු බර වාහන යන්ත්‍ර ක්‍රියාකරුවෙක්. බර වාහන කිව්වට ඇත්තටම ඩයිනෝසර්ලා තමයි ඒකට පාවිච්චි කරන්නේ. හරි, දැන් වැඩපලේ කෑම වේලාව. මෙයාලට වැඩපලෙන් කෑමට දෙන්නේ ඩයිනෝසර් මස්. ගලයත් එක්ක තමයි බොරළු කෑම එක ගන්නෙ. සාමාන්‍යයෙන් වැඩපලේ උදේ 9 ඉඳන් හවස 6 වෙනකම් වැඩ කරන්න ඕනේ. හරියටම 6ට සයිරන් එක විදිහට මෙන්න මේ කුරුල්ල කෑ ගහනවා. ඒ කියන්නේ අදට වැඩ ඉවරයි කියලා. බොරළුගේ සතුටුම මොහොත තමයි මේක. ඉතින් බොරළු ඩයිනෝසර් වලිගෙන් මෙහෙම ඇවිල්ලා කාර් එකට පනිනවා. ඉක්මනින්ම ගේට්ටුව ළඟට ගිහිල්ලා සේවක කාඩ් එක මාක් කර ගන්නවා. ඒකත් තියෙන්නේ හරිම අමුතු විදිහකට. මෙන්න මේ වගේ. තවත් වැඩ කරන දවසක නිමාව. ඊට පස්සේ බොරළු කෙලින්ම යන්නේ ගල් බෝල ගහන තැනට. මුලින්ම අත හොඳට මෙන්න මේ විදියට උණුසුම් කර ගන්නවා. උඩ පැනලා මෙහෙම නැමිලා පස්ස උස්සලා ඇඟිලි වලින් ටිකක් දුර ගිහින් මෙන්න මෙහෙම ගල් බෝල විසික් කරනවා. ඔක්කොම පොළ ටික වැටෙන්න. බොරළු ගල් බෝල සෙල්ලමේ අති දක්ෂේ. ඊට පස්සේ බොරළු ගෙදර එනවා. විමල කියනවා කුස්සිය වතුර බට්ටේ හිර වෙලා කියලා. බොරළුට එක පාට මතක් වෙනවා කොතනද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. බරළු කුස්සියට ගිහින් සිංක එක ළඟ ඉන්න ඌරගේ කට ඇතුලට අත දාලා හිර වෙලා තිබ්බ කුකුල් කටුව ඇදලා දානවා. ඊට පස්සේ හිර වෙලා තිබ්බ වතුර බැහැලා යනවා. මේ අතර විමල අහනවා කෝ හංගලා තිබුණු සල්ලි ටික කියලා. බරළුට එයාගේ රහස තවත් හංගගෙන ඉන්න බැරි වෙනවා. ඉතින් බරළු ඇත්තම කියනවා ගල්පාත ළමෙක් හදාගන්න ඉන්නේ. ඉතින් මං සල්ලි ටිකක් ගල්පාතට දුන්න කියලා කියනවා. ඉතින් මේක අහපු විමල බරළුට බනින්නේ. බරළුව අගය කරනවා. ඉතින් ඊළඟ දවසේ කට්ටියම යනවා ඉස්පිරිතාලෙට ළමයව ගන්න. නර්ස් නෝනා ළමෙක් අරන් ආවා. කට්ටියම ළමයව බලන්න නර්ස් නෝනා ළඟට දුවගෙන ආවා. කට්ටියම පුදුම වුණා. ඒ චිම්පන්සි පැටියෙක්. අපිට චිම්පන්සි පැටියෙක් හදාගන්න බෑ කියලා ගල්පාත කිව්වා. නෑ නෑ මේ ඔයාලට නෙමෙයි මෙන්න මේ දෙන්නට දෙන්න තමයි මේ ළමයා කියලා නර්ස් නෝනා කිව්වා. මේ තමයි ගල්පාතට දෙන්න ඉන්න ළමයා. මෙයාගේ නම මොකක්ද? බෑම් බෑම්. මොකක්ද සම්පූර්ණම? බෑම් බෑම් බෑම්. කොමෙහාට එන්න බබෝ. ඉතින් ළමයා එක පාටම පොල්ලක් අරගෙන ගල්පාතක ඔළුවට ගැහුවා. දවසක් වැඩපොලේ උසස් වීමක් ගැන විභාගයක් තිබුණා. පොස් දැනුම් දුන්නා මේකේ පළවෙනියා වුණොත් එයාව ඩිරෙක්ට් කරනවා කියලා. මේක අහපු බොරළුගේ හිතේ දවල් හීන පේන්න ගන්නවා. එයා සල්ලි ගොඩාක් තියාගෙන ඉන්නවා එයාට පේන්න ගන්නවා. ඉතින් බොරළු පැන්සල් එහෙම හොඳට මූහත් කරගෙන විභාගයට යන්න සූදානම් වුණා. විභාගේ පටන් ගත්තා. කට්ටියම ප්‍රශ්න ගල්පුවරු ටික පෙල්ලගෙන උත්තර ලියන්න පටන් ගත්තා. බොරළුත් ඉක්මනින් පිළිතුරු දෙන්න සූදානම් වුණා. ඒ ප්‍රශ්න දෙකපු බොරළුට උත්තර හිතා ගන්න බැරි වුණා. ගල්පාත ඇතුළු අනිත් අය නම් මහන්සියෙන් උත්තර කැටයන් කරා. බොරළුට හිතා ගන්න බැරුව කනාවට ටක් ටික් ටුක් ගහලා ඔහේ උත්තර කැටයන් කළා. වෙලාවත් ඉවර වෙගෙන යන්නේ. බොරළු ඉක්මනින් ඉක්මනින් බොරු උත්තර කැටයන් කරා. පරීක්ෂකවරයා කිව්වා ටෙස්ට් එකේ වෙලාව ඉවරයි කියලා. ඊට පස්සේ ගල්පාත බොරළුගේ පේපර් එක ගිරිහින් දෙන්න උදව් කරන අතරේ දැක්කා බොරළු යාට වඩා උත්තර ලියලා තියෙනවා. ඉතින් ගල්පාත එයාගේ උත්තරේ පුවරුව බොරළුගේ උත්තර පුවරුවත් එක්ක මාරු කරලා දුන්නා. ප්‍රතිඵල දෙන්න වැඩි කාලයක් උනේ නැහැ. ප්‍රතිඵලේ කලින්ම දෙන්න බොරළු එතනින් ඉවත් වෙලා යන්න තීරණය කළා. ඒත් එක පාටම පරීක්ෂකවරයා කිව්වා බොරළු තමයි ටෙස්ට් එකේ පළවෙනියා වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මීළඟ ඩිරෙක්ටර්වරයා කියලා. බොරළු සතුටින් උඩ පැන්නා. දැන් බොරළු තමයි ඩිරෙක්ටර්. පළමු රාජකාරී විදිහට ටෙස්ට් එකේ අන්තිමයා වුණ ගල්පාතව රස්සාවෙන් අස් කරන්න ඊට පස්සේ පරණ කාර් එක අයින් කරලා නවීන කාර් එකක් ගන්න තීරණය කළා. බොරළුට සල්ලි ලැබෙන ලැබෙන්න ඔහු තවත් සල්ලි වලට ආසා වුණා. බොරළු තමගේ පරණ නිවස අලුත් නිවසක් කරා. ඒ විතරක් නෙවෙයි ගේ ඇතුලේ ගෘහ භාණ්ඩ ඔක්කොම අලුත් කරා. නානාලියවත් ලස්සන කරලා ගත්තා. ඒ විතරක් නෙවෙයි කුණු අයින් කරන්න අවුරුදු 30ක් පාවිච්චි කරපු පරණ ඌරවත් අයින් කරා. අලුත් ඌරෙකුත් ගත්තා.
මේ අතරේ රස්සාව නැති වුණු ගල් පාතට අලුත් රස්සාවක් හම්බ වුණා. ඒක තමයි කාර් ටෙස්ට් කරන එක. ඒත් ඒක එච්චර පහසු රස්සාවක් නම් මොනේ නැහැ. මේ වගේ විශාල අනතුරු වෙලා ගෙදර ඉන්නත් උනා. ඒකෙන් සුව වුණාට පස්සේ ගල් පාත හෝටලයක වේටර් කෙනෙක් විදිහට වැඩ කරා. දවසක් බොරළු මේ හෝටලයටම ආවා. මේක දැකපු බොරළු ගල් පාතට විහිළු කරන්නත් ගත්තා. මේ ජරා මේසරෙද්ද අයින් කරනවා කියලාත් කිව්වා. एक पार्टम गल्पात टीवी के आने न्यूस देखा बोरलुगे वेड़पले सेवक्यो उक्कु मास्करला सेवक्यो उद्गोशने करनवा कियला तमा एकी कीवे एत बोरलु में किसी में देया देने के नहीं थी ने बोरलु टेन हम पूर्वक्म उहे बलान नेतु अच्छान करला एक तमा मेकट हेतु मेकट देखा पु गल्पात होंदतम तरहा गीहिन बोरलु टे गहुआ මේ ප්‍රශ්නත් එක්ක ගල්පාත බඩුත් පටවගෙන කාර් එකෙන් ගියා. බොරළු තමන්ගේ ෆයිල් ටික ආයේ පරීක්ෂා කරලා බැලුවා. බොරළුට තේරුණා බොස් තමන්ව උගලකට අහු කළා කියලා. නගරේ බොරළු තමන්ගේ සේවකයන් රස්සාවෙන් අස් කරපු එක නගරේ උණුසුම් ප්‍රවෘත්තියක් වුණා. ඒ නිසාම බොරළුට සිද්ධ වුණා වෙස් වලාගෙන හැංගිලා ඉන්න. බලාපොරොත්තු නොවු විදිහට බොරළු අයින් කරපු ඌරා බොරළුව අඳුරගත්තා. ඊට පස්සේ පලි ගන්න කියලා හිතාගෙන මේ ඉන්නේ බොරළු කියලා කෑ ගහලා කිව්වා. වෙස් වලාගෙන හිටපු බොරළු අහු වුණා. කට්ටියම එකතු වෙලා බොරළුව අල්ලන් ඇද්දගෙන ගියා. මේ අතරේ අයිස්ක්‍රීම් විකුණමින් හිටපු ගල්පාත දැක්කා හිර කරගෙන ඉන්න බොරළුව. ඊට පස්සේ ගල්පාතවත් අල්ලගෙන දෙන්නගෙම බෙල්ලට තොණ්ඩුව දැම්මා. මේ මරණීය අවස්ථාවේ විමලයි ගල්පාතගේ නෝනා ඩොටි මේ පැත්තට ආවා. වේගය පාලනය කරගන්න බැරුව බොරළුව හිටපු ගහේම වැදුනා. ඊට පස්සේ විමලා සම්පූර්ණ සිද්ධිය රෙකෝඩ් වුණු කුරුළු රෙකෝඩරේ හැමෝටම ඇහෙන්න දැම්මා. කුරුළු රෙකෝඩරේ ඇහුණු දේ මිනිසුන් තේරුම් ගත්තා බොරළුගේ වැරද්දක් නෑ කියලා. ඒ නිසා බොරළු නිදහස් වුණා. ඊට පස්සේ බොරළුලා ගෙදර ආවා. ගෙදරට ඇතුළු වුණාට පස්සේ තමයි දැක්කේ මේ ගේ ඇතුලේ හොරෙක් පැනලා ඉන්නවා කියලා. ඊට පස්සේ බොරළුට ලියුමක් හම්බ වුණා. ඒකෙ තිබ්බේ ඔබට දරුවන් දෙදෙනාව බේරගන්නට අවශ්‍ය නම් කුරුළු රෙකෝඩරේ පාර දෙන්න කියලා. ඊළඟ දවසේ බොරළු ඇතුළු පිරිස අදාළ ස්ථානෙට කුරුළු රෙකෝඩරයක් තරන් ආවා. ඒත් තවාසනාවට කුරුළු රෙකෝඩරේ ගත්ත බොසා එයාගේ වචන වෙනස් කළා. එතන තිබ්බ ලීවර් එක තල්ලු කරා. එතන තිබුණු ගල් දැටි රෝල කැරකෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ලොකු ගල් කුට්ටියක් මෙහෙම කැපෙන්න පටන් ගත්තා. ඊට පස්සේ බොරළුයි ගලයයි දකිනවා හිර වෙලා ඉන්නේ ළමයි දෙන්නව. ළමයි දෙන්නවත් කැපෙන තැනට ටිකෙන් ටික ලං වෙමින් පැවතුණා. බොරළුයි ගලයයි දෙන්නම ලීවර් එක ආපහු අදින උත්සාහ කරා. ඒත් උත්සාහය සාර්ථකුනේ නම් නැහැ. ළමයි දෙන්න අනතුරට ලක් වෙන්න ඔන්න මෙන්න ගල් පාතට හොඳ අදහසක් ඇවිල්ලා කැටපෝලේ ළමයි ගාවට ළඟා වෙන්න උත්සාහ කරා. ගල් පාත කෙලින්ම ගිහින් ගල් බිත්තියේ වැතුණා. ඊට පස්සේ ගල් වලින් රූටල ගිහිල්ලා ළමයි ළඟට වැටුණා. එක පාටම කැරකිලාපු දණ්ඩා ගල් පාතගේ ඔළුවේ වැදුණා. මේ අතරේ රෙකෝඩ් කුරුල්ලා බොස්ගේ අත සපා කෑවා. බොස්කින් ගැලුණා. රෙකෝඩ් කුරුල්ලා එතරින් පැනගත්තා. මේ අතරේ බොරළු විදුලි යන්ත්‍රයේ සැකසුම් සියල්ල හරියට හැදුවා. ඊට පස්සේ හරියටම දැතිරෝධ පැත්තට ලොකු ගලක් විද්දා. එතන තිබුණු දැතිරෝධ යන්ත්‍රේ විනාශ වෙලා අසල තිබුණු පස් ඔක්කම බොස් කෑගට කඩාගෙන වැටුණා. බොස් පිළිමයක් වුණා. කම්පැනි එකේ අයිතිකරුවා මේ පිළිමට ගොඩක් කැමති වෙලා බොරළුව බොස් තනතුරට පත් කරා. මේ කහපු බොරළු සත්තුටින් උඩ පැන්නා. ඒත් එක පාටම ගලයාගේ විමලගේ මූණ දිහා බලපු බොරළු මෙහෙම කිව්වා. මට දැන් මේ දේවල් වලින් වැඩක් නැහැ. මට ඕනේ ප්‍රීතිමත් ජීවිතයක්. මගේ පිරිඳයි දරුවන් එක්කයි ඉන්න කියලා කිව්වා.